ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරඟ දෙකකින් යුත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියෙන් තුන්ගිරියාව ක්‍රීඩක ශකිබ් අල් හසන් ඉවත්වීමට තීරණය කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා. ඉතින් සීමිත පන්දු ආර තරඟාවලි දෙක සඳහා සංචිත නංගරා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නැත්නම් මන්ත්‍රීවරයෙක් බවට පත් වී සිටින ශකිබ් අල් හසන් ඒ සංචිත දෙකේම හිටියේ නැහැ. ඉතින් අපි හිතුවා ටෙස්ට් තරඟාවලියට ඔහු එක්වේවි කියලා. නමුත් එයිනුත් ඔහු ඉවත්වීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ. ඉතින් මේ බව බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා ක්‍රික් බස් වෙබ් අඩවියට සඳහන් කරලා තියෙනවා මාර්තු 22 වෙනිදා ආරම්භ වන ටෙස්ට් තරඟාවලිය ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් ඉතාම වැදගත් තරඟාවලියක්. ටෙස්ට් තරඟ දෙකක් ශකිබ් මෑතක සිට අක්ෂි රෝගී තත්වයකින් පසු වන අතර එය ඔහුගේ පිතිකරණයටද බලපෑම් එල්ල කළා. ඉතින් වාර්තා සඳහන් කරා මේ ලෝක කුසලානීය වේලාවේදීත් ඔහුට හරියට පන්දුව පෙවුනේ නැහැ කියලා මේ අක්ෂි නැතන් ඇසේ රෝගය නිසා. ඒක තවමත් සුවපත් වෙලා නැහැ වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් මෙවර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය පළමු ඉනිම් තුනේදී ඔහු ලකුණු 4ක් පමණක් රැස් කළ නමුත් තරඟ 11කදී ඔහු ලකුණු 249ක් රැස් කරමින් යළි සුපුරුදු රිද්මයට පැමිණීමට සමත් වෙලා තියෙනවා. හැබැයි එහි ප්‍රශ්න තාම තියෙනවා කියලා තමයි කියන්නේ. ඔහුට ශ්‍රී ලංකාවට එරෙහිව සමස්ත තරඟාවලියෙන්ම විවේක ගැනීමට අවශ්‍යව ඇති බව තමයි බංග්ලාදේශ මෙහෙයුම් ප්‍රධානියා නැත්නම් ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානියා පවසන්නේ. ඔහු මෙහෙම කියනවා, මම හිතන්නේ ඔහුගේ ඇස් මේ වන විට හොඳින් තියෙනවා. නමුත් මට හිතෙන්නේ ඔහුට විවේකයක් අවශ්‍යයි කියලා. එතකොට ඔහුට පුළුවන් ජාත්‍යන්තර ක්‍රිකට් වලට සම්පූර්ණ යෝග්‍යතාවය දීලා යලි එන්න යනුවෙන් තමයි කියලා තියෙන්නේ. ඉතින් මාර්තු 4 වෙනිදා බංග්ලාදේශ තරඟ සංචාරයේ පළවෙනි තරඟාවලිය ආරම්භ වෙනවා. ඒ තමයි 20x20 තරඟ 3. ඉතින් අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. පළවෙනි 20x20 තරඟ දෙකට නැත්නම් තරඟාවලියට අපේ නායකයා නැත්නම් වනිදු හසරංග සහභාගී වෙයිද නැද්ද කියන අවිනිශ්චිතතාවයකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඒකත් ලොකු ප්‍රශ්නයක්. මොකද අපිට ලෝක කුසලානයට කලින් තියෙන අවසාන 20x20 තරඟාවලිය දින 100ක් වගේ තියෙන ලෝක කුසලානයට ඒ ආස්ති තමයි මේ වගේ දැන් අවදානම් මට්ටමක ශ්‍රී ලංකාවට වැටීමට සිදු වෙලා තින්නේ. ඒක වෙනම කතාවක්. ඒ කොහොම වුණත් ඉතින් අපි දන්නවා මේ ශකිබ් අල් හසන් බංග්ලාදේශය කියලා කියන්නේ අවසාන හමුවීම ඒ තරම් හොඳ දැනක් නෙමෙයි ශ්‍රී ලංකාවට. මොකද ටයිම් අවුට් සිද්ධිය නිසා කණ්ඩායම් දෙක සෑහෙන්න අමනාප වෙලා ඉන්නේ. ඒතකොට දැන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය අස්සට ගියාම මොන වගේ දෙයක් වෙයිද දන්නේ නැහැ කියන කාරණේ අපි කලිනුත් කතා කරා. ඉතින් අපි බලමු කොමාරි වැඩේට මූලික වෙච්ච ශකිබ් අල් හසන් කොමාරි සම්පූර්ණ තරඟාවලියෙන්ම ඉවත්වීමට තීරණය කරලා තිනවා. සමහරක් වෙන මූණ දෙන්නටත් බැරුවද දන්නේත් නැහැ. මොකද දැන් BPL ක්‍රීඩා කරමින් ඉන්න ක්‍රීඩකයා කරපු වැඩවල හැටියට මූණ දෙන්නටත් අමාරු ඇති කියලා අපිට ඕනේ නම් එක අතකින් හිතන්නට පුළුවන්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.